ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දේශපාලන දිවියට 27 වසරක් සපිරීම නිමිත්තෙන් රෝහිත අබේගුණවර්ධන මැතිසභාවේ කළ කතා රෝහිත භාෂණ 8වැනි අදියර කෘතිය එළිදැක්වීමේ උත්සවය ඊයේ කළුතරදී පැවැත්ුණා. සැමදා සමහන් සැමදා සුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් ඊට එක් වුණා. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ආරාධිතයන්ට තම කෘතිය පිළිගැන්වීම සිදු කළා. මේ පැමිණෙන්නේ රෝහිත අබේගුණවර්ධනයන් මැති සභයේ කළ කතා රෝහිත භාෂණ 8වැනි අදියරයි. පස්වන ජනාධිපති විධායක ජනාධිපති අධිකරු මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට එවැගේම වත්මන් අධිකරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ට හත්වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමන්ට ගරු ජනාධිපතිතුමනි ඔබට අපි උදව් කරේ කිසියම් බයකටත් නෙවෙයි අපි ඒ වගේම ණයත් නැහැ කියලා බයත් නැහැ කියන එක මේ අවස්ථාවේදී අපි සඳහන් කරන්නේ ඉතාම ගෞරවයෙන්. අපි ඒ සහයෝගය අවංකව දුන්නා. අද දක්වා ඒ සහයෝගය ඉදිරියටත් දක්වනවායි කියන එක අපි කියනවා. ඒ රටත් ජනතාවත් ආරක්ෂා කරන තාක්කල් අපි පක්ෂයක් ඇටියට ඔබතුමාට සියලු ශක්තිය ලබා දෙනවායි කියන ශක්තිය මේ අවස්ථාවේ තහවුරු කරමින් පහුගිය අවුරුදු 2500ක අපි ඉතිහාසයක් කතා කරනවා. ඒ ඉතිහාසෙම ඩොලර් 1250යි හදලා තිබුණේ. ඉතින් මහින්ද චින්තනයත් එක්ක ඒ අවුරුදු 10ේ ඩොලර් 2600ක් හදලා තියෙනවා. හැබැයි එතන ඉඳලා අද වෙනකන් තාම අපිට ඩොලර් එකක් හදාගන්න බැරි වුණා. මහින්ද චින්තනයත් එක්ක ඒ ලියවිච්ච පක්ෂ ප්‍රතිපත්තියත් එක්ක ඉදිරියට ගියොත් මං හිතන්නේ ආර්ථිකය හදනවා කියන එක එච්චර ප්‍රශ්නයක් නෙවෙයි. මට විශ්වවිද්‍යාලයක උපාධියක් නැහැ. මම විවෘතව කියනවා. මට මහාචාර්ය ආචාර්ය උපාධියක් නැහැ. හැබැයි මම දැන් කලක ඉඳන් මේ මහා පොළවේ දේශපාලන විද්‍යාව මම හදාරනවා. ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මැතිතුමනි, ඔබටයි මටයි ලොකු වගකීමක් තියෙනවා. මේ දැවැන්ත පක්ෂය ජයග්‍රහණ තුනක් වාර්තා කරා වගේම ඉදිරි ජයග්‍රහණයත් වාර්තා කරලා රටේ වෙනුවෙන් මිනිස්සු වෙනුවෙන් මේ පක්ෂේ ඉදිරියට ගෙන යාමේ වගකීම ඔබටයි මටයි බාර වෙලා තියෙනවා. මං කොහොමත් ඔබට ආදරෙයි. මගේ දේශපාලන සන්නාමය මහින්ද රාජපක්ෂ. එනිසා ඒ පියාට මගේ ශක්තියෙන් මට දෙන්න පුළුවන් වෙච්ච හයිය වගේම මං ඔබට මගේ කරුතර ජනතාව ඉදිරියේ ඔබව ඉදිරියට ගෙනියන්න රටට තව මහින්ද කෙනෙක් හදන්න රෝහිත අබේගුණවර්ධන ඔබට ඉන්නවයි කියන එක සිහිපත් කරනවා. කවුරු මොනවා කිව්වත් ගෝඨාභය ජනාධිපතිතුමනි, මා විශ්වාස කරන විදියට මේ රටේ ජනතාවට දෙවරක් රාජපක්ෂල ජීවිත දානේ දීලා තියෙනවා. එක පැත්තකින් අවුරුදු 30ක තිබුණු යුද්ධය ඔබ දෙවනි වරත් මේ රටේ මිනිස්සුන්ට ජීවිත දානේ දුන්න කොවිඩ් වසංගතයේදී ඔබතුමා බැලුවේ ආර්ථිකයට වැඩිය ජීවත් කරවන්න. ඒව අමතකයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමනි, ඔබතුමා පහුගිය දේශපාලන අස්ථාවර භාවයත් එක්ක මට තාම මතකයි බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමා මහින්ද ජනාධිපතිතුමා ඒ අස්ථාවර භාවයේදී නම් කරනවා ජනාධිපතිතුමනි කවුද අගමැතිකමට සුදුසු නම් 3-4ක් කියවෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිහතමානීව අපි ඒ වෙලාවේ රට ගොඩ ගන්න පුළුවන් වැඩේ බාර දෙන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කියලා අපි නිහතමානීව කොන්දේසි විරහිතව ඔබතුමාට ශක්තිය දුන්නා. ඔබතුමාට මම ස්තුතිවන්ත වෙනවා. ඒ ඇයි මේ රටේ කැලෑ නීතිය ඉවත් කිරීම ගැන. රෝහිත මට ආරාධනාව කරන ගමන් සර් දැන් අවුරුදු 27ක් කියලා කිව්වම ඒක දිගු කාලයක් වුණා. මම හිමිනා වෙලා කිව්වා තාම තරුණයි කියලා එතුමා. මම එහෙම කිව්වේ දේශපාලනයේදී රෝහිතව තව බොහෝ දුර යන්න තියෙන බව ඔහුට මතක් කරන්න. එදා රට වැටුනම බාර ගන්න බෑ කියපු එවිත නොවේ අභියෝග පහුවේ පලාගිය නායකයෝ අද නැවතත් කරලියට ඇවිත් විවිධ සුරංගනා කතා කියනවා. ඔවුන් දන්නවා ඔවුන් පරදිනවා කියලා. ඒත් ඒ අයට ඕන මේ රට නැවත ගොඩ ගන්න බැරි වෙන්න ආපස්සට ඇදලා දාන්න. අද උදේ මම හිටියේ එක්සත් ජාතික පක්ෂයේ ගාල්ලේ රැස්වීම. ඒ රැස්වීමේ කිව්වේ උපදේශ මං පොහොට්ටුවේ මේ රැස්වීමෙත් ඔබතුමාට කියන්න. ලෝකෙ වෙනස් වෙනවා. අලුතෙන් හිතන්න පරණ දේශපාලනේ හිර වෙන්න එපා. මාධ්‍යයෙන් ඇහුවා අද උදේ අනවද කියලා රෝහිත මැතිතුමාගේ උත්සවයට මංක මට ආරාධනා කළා. මං වැල්ලවායින් එන ගම මං ගොඩ වෙනවා කියලා. ආ ඉතින් මොකද්ද කියන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ගැන? ඉතින් මංක ඒක එයාගේ 27 වෙනි අවුරුද්ද නෙමෙයි, මේක රෝහිතගේ 27 වෙනි අවුරුද්ද. එයාගේ 27 වෙනි අවුරුද්ද පැනලා ඒ කාලේ මට කිව්වේ නැහැ. ඉතින් කියන්න දෙයක් නැහැ කිව්වා.
කොහමද මේකන යහන්නේ? මොකද්ද මහින්ද රාජපක්ෂක වාඩි වෙලා කරන්නේ? ඉතින් මම ඕකට පිළිතුරු දෙන්නම්කෝ. අපි දෙන්න දෙපැත්තේ හිටියේ. එයා එක පැත්තක 70 කාලේ මං අනිත් පැත්ත. එකට එකතුනේ නෑ. විරුද්ධව හිටියේ හැමතැනම. ඒත් දැන් මං මෙතන ඉන්නේ ඇයි එතුමයි. මට ඊට වඩා සටන තුන චන්ද්‍රිකා එක්ක. ඒ චන්ද්‍රිකා මෙතිනේක එකට ඉන්නකොට කවුරුත් ප්‍රශ්න අහන්නේ නෑ. ඇයි මෙතුමයි එකේ දිටේ වෙන එකක් නෙමෙයි. ඔය මැයි 9 ඉඳට ඉස්සෙල්ලා සතියේ පාර්ලිමේන්තුව තිබුණා. කොටසක් මේ ආණ්ඩුවෙන් අයින් වෙලා ගියා විපක්ෂයට. මොකද ආණ්ඩුවට වෙන්නේ කියලා. එතකොට ඇවිල්ලා සමහර කිව්වා විපක්ෂය කිව්වා දැන් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව කඩා වැටුණොත් අපි ඉස්සෙල්ලා විපක්ෂ නායකතුමාට අගමැතිකම දෙන්න කියන්න ඕනේ. ඒත් එදා එතුමා අයින් වුණාන් පස්සේ විපක්ෂ නායකතුමා එක බාරගත්තේ නැහැ. එයාගේ යුතුකමක් තිබුණා මේක බාර ගන්න. අපේ මේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනෝනේ. ඉතින් එතුමා ජෙනින්ග්ස් ගැන කියවන්න ඕනේනේ. ජෙනින්ග්ස් කියන්නේ අගමැතිලා බැරිවුල් විපක්ෂ නායකනි දෙන්න කියලා. අයිවෝ ජෙනින්ග්ස් කියලා මන් දන්නේ නැහැ දන්නවද කියලා දැන්වත් හොයා ගන්න ඕනේ. එයාගේ තියෙනවා කැබිනට් ගවර්න්මන්ට් පාර්ලිමන්ට් කියලා ඔය දෙකම කියවන්නේ. මගේ මිත්‍ර අනුර හොයා ගන්නත් බෑ. දවස් දෙකක් අගමැතිකමට මිනිස්සු වෙනවා. ලෝකෙ කොහෙද මේ කොයි රටේ අගමැතිකම හිඟාකාව ඕනද කියලා. මං ඉල්ලුවේ නැහැ මට එන්න කියනකොට මං කෝ එන්නම් මට සහයෝගය මං කා සහයෝගය දෙන්නම් කියලා. ඉතින් අපි ආණ්ඩුව ගෙනිච්ච එකතු වෙලා එච්චර. රටක් කරදරේ වැටුණාම ප්‍රධාන පක්ෂවලට තියෙන යුතුකමක් එකට වැඩ කරන්නේ. කොච්චර ගහගත්තත් අපි හැන්දෑවරියෝ හම්බ වෙනවා මගුල් ගෙවල් වල කතා කරනවා විහිළු කරනවා යනවා. කොහොමරි දැන් ඊට පස්සේ මොකද උනේ? අපේ ගෙවල් ගිනි තිබ්බා. ගෝඨාභය ජනාධිපති පිට වෙලා ගියා. ඒ යුණයන් පස්සේ මම බැලුවා දැන් මොකද්ද කරන්නේ? ජනාධිපතිකම ඉස්සෙලා මුගක් අය කිව්වා මට ඉදිරිපත් වෙන්න කියලා. මම ඇහුවා සජිත් ලෑන් නෑ අපි සජිත් ඉදිරිපත් වෙනවා ඔබතුමා ඕන්නම් එන්න කිව්ව අගමැති හැටියට. මං හිතා මං කොහොමද එයාගේ අගමැති වෙන්නේ? එයා දුවන වේගෙට මට දුවන්න බෑ. ඊට වඩා හොඳයි මං ජනාධිපති වෙනවා. අනුර කිව්වා නෑ මමත් ඉදිරිපත් වෙනවා කියලා. අපි පැත්තක් ගන්න නෑ කියලා. ඉතින් මං ඊට පස්සේ ඇහුවා ඔබේ සභාපතිතුමාගෙන් GLP ලිස්ට් එක මගේ ගුරා. මං ඇහුවා මට කැමති GL ඔය ඇවිල්ලා හම්බෙන්නේ. නෑ නෑ මට ඔයාලට කතා කරන්න බෑ. මං ඔයාලට කතා කරන්නේ. හරි වැඩ මං වැඩ බලන ජනාධිපති අගමැති. එයා විදේශ ඇමති. එයා කියනවා මං ඔයාලට කතා කරන්න ලෑස්ති නෑ කියලා. ඉතින් මම මොකද්ද කරන්නේ ඒකට? කොහොම හරි කිව්වා මේකයි මහින්ද ප්‍රශ්නේ. ඔයගොල්ලෝ බල්ලා කියනා නෑ මං පක්ෂෙන් අහලා කියන්නම් කිව්වා. ඉතින් පක්ෂ බහුතරයක් බැසිල් කිව් හැටියට සහයෝගය දෙන්න පොරොන්දු වුණා. ඉතින් ඒ සහයෝගය මං අරගත්තා. සක්‍රදේවිය පාර්ලිමේන්තුවට මං සක්‍රදේවගෙන් ගහනවා. ඒ සක්‍රදේව හිටියේ නෑ. හිටියේ මහින්ද රාජපක්ෂයි සජිත් ප්‍රේමදාසයි අනුර දිසානායක. පොහොට්ටුවේ සහයෝගය එපා කියලා ගියා නම් අද මොකද්ද වෙන්නේ? රුපියල 450ට වඩා පයින්. තෙල් නෙමෙයි පොල් තෙල්වත් තියෙන්නේ නෑ මේ රටේ. මට අද පුළුවන් වෙලා තියෙනවා යන්න එක්සත් ජාතික පක්ෂය රැස්වීමටත් පොහොට්ටුවේ රැස්වීමටත්. ඊයේ රෑ මං හිටියේ සජිත් කට්ටිය එක්ක. මට ඕන නම් ඒ රැස්වීමටත් යන්න පුළුවන්. මාව පන්නන්න කවුරුවත් නෑ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.